టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలిన్ టీన్ సోప్ 10 రూపాయలను ఒకట. Sarasiddhi Mambarik Avit Valmatvi Hembatvi Sarasiddhi Ohmahituki Vata Navatana Bae Natuwe Katuti Bunata Ea Ata Visane Ea Madhapamanin Pani Uranne Ne Uru Noki Vata Etta Kiyanne ක පහස දෙන්න රොන් සුනු අරන් යන්න ළඟයි ඔන්න මෙන්න ඔන්න 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 බම්බරෙක් ඇවි බම්බරෙක් ඇවි අතහරින්න බෑ ස්පර්ශ කරොත් විඳින්න බැරි නෑ එයා නටන මොනරු ගණන් ගන්නේ නෑ බිල් විදහා බොරු ගී ගයන්නේ නෑ ඌකය කරකෙවුනත් එක තැන නතර වුනත් උඩ යට මාරු වුනත් බැතාම හොයා ගන්න එව්වට අල්ල ගන්න හිතුවට තියා ගන්න වෙන්න එපා අන්ද මන්ද දොස්තර මහත්තයා කිව්වේ හිමින් හිමින් ඇවිදින්න ඕනේ කියලා. යම් මට මුත්තික ටිකක් කතා කරන්න ඕනේ. දැන් මුදලාලිට කොහොමද ආමනේ? ඇවිදින්න පුළුවන්ද? ඔබම ගිහින් ඒක අහගනින්කො මුදලාලිගෙන්. මට මුත්තික ටිකක් කතා කරන්න ඕනේ. මොකද ආමනේ? මොකද ප්‍රශ්නේ? ආර්යයි පැත්තේ ආවද? මතක ඇති කාලෙක නම් නෑ. කොහොමත් ඉතින් මං දැන් කසිප්පු විකුණන එක නතර කළා හින්දා ආර්යට එහෙන්න හේතුවක් නෑනේ. ඇයි? ඔබ දන්නවද? මුදලාලට ගහලා තියෙන කඩේ කඩලා තියෙන ආර්ය කියලා. ආර්ය? ඉතින් ආර්ය ඇවිල්ලා ගෙවුණා මුදලාලි දකින්නවනේ. ආර්ය පේන්න කරලා නැහැ තමයි. හැබැයි ඌ කට්ටිය දම්මලා කරලා තියෙන්නේ. දැන් කවුද ඒ ගාමිණීට කිව්වේ? කීව කෙනකින් වැඩක් නැහැනේ බං. ඒ කතාව ඇත්තද නැත්තද කියලා තමයි හොයලා බලන්න ඕනේ. හැබැයි සුද්ධියේ මේක කරලා තියෙන ඌ නම් උට හේනම ගන්නවා. බලපන් සුද්ධිය මං විඳින දුක. ඒ මදිවට රෙස්පෙක්ට් බලන්න ඕනේ බැනුම් අහන්න ඕනේ.
අසාද මිනිහගෙන් බැනුමක් අහන එක නින්ගිරාවක් නෙවෙයිනේ හාමිනේ. මම මේ කල්පනා කරන්නේ හෙට අනිද්දා අපි කොහොමද කන්නේ බොන්නේ කියලා සුද්ධියේ. මට තේරෙනවා හාමිනේ. මොනවා කරන්නද ඉතින්? ඌරුවේ කරුම තමයි. ඉඳහංකෝ මං ඔබට තේකක් හදන් එන්නම්. අනේ සුද්ධියේ. ඔබ මුදලාලිත් එක ටිකක් කතා බහ කළා. හිත සතුටින් තියන්න බලපන්. දොස්තර කිව්වේ මේ හිත සතුටින් තියන්න කියලා. යමං. හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට. බම්බරෙක් ඇවිත්. ඒක හට කෝපේ හදනකොට මට උඹලගේ තාත්ත මතක් වුණා. දවසකට තේක හට කෝප කීයක් නම් බොනවද? කොයි වෙලේ බැලුවත් තේක හට කෝපයක් ඉල්ලනවා. දැන් ඉතින් ඔය හූල්ල හූල්ල හිටියා කියලා තාත්තා එන්නේ නෑනේ අම්මේ. මයි පුතේ. මම මේ ඔබට කියන්න මම හිටියේ. මොකද්ද? හෙට අනිද්දා ඉඳන් අපි කන්නේ බොන්නේ කොහොමද? කුඹුරා තාම බණ්ඩි වුණා විතරයි. වත්ත පිටියේ ගහක් කොලක තියෙන දෙයක් තමයි කන්න වෙන්නේ. ඊය ඇතුලේ වී තිබුණට වැඩක් නැහැ නේද? විකුණ ගන්න තැනක් නැහැ. දැක්කද අම්මේ? මේ ආණ්ඩුව කොච්චර දුප්පත් මිනිස්සු ගැන හිතනවද කියලා. වී තිබ්බට විකුණ ගන්න විදියක් නැහැ. කඩේකින් බඩුවක් ගන්න නැහැ. සීනි තේ කොළ පිටි ගන්න ගියාම අර සමූපකාරයාගේ ගෙම්බර් බලන්න ඕන. අඳින්න රෙදි කෑල්ලක් ගන්න විදියක් නැහැ. මේ ආණ්ඩුව කොච්චර අසාධාරණද? අන්න ඒකයි අපි කියන්නේ මේ යටත් විජිතවාදී ක්‍රමය නතර කරලා සමාජවාදී ක්‍රමයක් ගේන්න ඕනේ කියලා. ඒකට අපි හැමෝම එකා වගේ එකතු වෙන්න ඕන. එහෙම නැති වුණොත් මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට අහුවෙලා අපි විනාශ වෙලා යයි. අපි රජයට බල කරන්න ඕනේ මේ රාජ්‍ය තන්ත්‍රය ජනසතු කරන්න කියලා. ඒකට අපි ජනතාව සූදානම් කරන්න ඕනේ. නේ මන්දබා, මට නම් ඔය අපබ්‍රංශ තේරෙන්නේ නැහැ. මන් දන්න එකම දේ හෙට අනිද්දා වෙනකොට අපිට කණ්ඩ බොණ්ඩ දෙයක් නැති වෙනවා කියන එක විතරයි. ආ චන්ද්‍රාවතිය, මොකද්ද මේ අම්මගේ පුතාගේ කතාව? කතා කරන්නද බන් දේවල් නැත්තේ? අපරාධ උඹලා කුඹුර මෙදාපාර අරමානිසාට දුන්නේ. මෙදා උඹලා කෑල්ල ගොයන් ටික පං කාදුවට තියෙනවා. මං කාටවත් කුඹුරක් දුන්නේ නැ. එහෙනම් අර අරමානිසා පෝර ගහන්නේ කවද්ද? මේ දැන් මං එනකොට කුඹුරේ. මට හිතුණා උන් බණට දානට ඇවිල්ලා පණ කඩාගෙන උදව් කරනකොට මොකාට හරි එන්න හදන්නේ කියලා. ඒක තමයි එහෙනම් මේ උන්ගේ කපටිකම් වලට මාව අහු කරගන්න හිතුවා මදි. දැන් ඉතින් මෙච්චර යා සීලන්දාරියෙක් ඉන්නේ කේකොල්ලට බැලිය කුඹුරු වැර ටික හොයන බලන්න කොරානේ ඉන්න. ඌ කුඹුරු කරාම ඉගෙන ගන්නේ කොහමද? මම ඒක කුඹුරු කරන්නේ නැහැ. ඌ කොහොම හරි මේ පළාතේ දිසාපති කරලා තමයි මං පස්ස බලන්නේ. මම ඕවා දන්නේ නැහැ. මං කිව්වේ මට හිතන විදිහ.
කොමාරි අරමානිසා නිකන් ඉඳලා කුඹරකුත් අයිති කරගත්තා. එහෙනම් මං ගියා. අයිති කරවන්නක මං ඔවුන්ට හොඳ කුඹුරා. මගේ හැටි දන්නේ නෑ උන්. බලන් යන පුතේ කුඹරට. ඔන්න ඔක අතහැරලා දාන්නම් මේ. අතහැරලා දාන්නේ කොහොමද? මේ උඹලා තාත්තා පණ වගේ රැක්ක දේම. මේ කොහෙවත් යන්නේ උන්ට කඳ දීලා හරියනවද? ඔබට බැරි නම් උඹ හිටපන්. අංගිහින් යන්න කුඹරට. ආමේ. බාර සුජීව කියන පරත්තිත් එක්ක අපෝ කතා කළේ මට අහුවෙන්නේ නෑ. ඕක රොත්ත පිටින් ඇවිල්ලා මෙතන උදව් කරේ ඕක තමයි. හැමදාම හදන රොට්වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. බම්බරෙක් ඇවිත් දොස්තර මහත්තයා. ආ සුජීව කොහමද? මහත්තයා කොහමද මගේ නම දන්නේ? දොස්තරලාට ලෙඩුන්ගේ නම් මතකයි. මං මහත්තයාටත් මේ ගම පෙන්වන්නද? යා. ඕනේ. මම මේ ගම දැනගෙන මොනවා කරන්නද? ටික දවසකින් වෙන ගමකට යයි. මහත්තයා අපේ මහත්තයාට වඩා හුඟක් වෙනස්. කවුද ඔගලයි මහත්තයා? අපේ මහත්තයා හරිම ලස්සනයි. එයා නළුවෙක් වගේ හරිම හොඳයි. මං එයාට හුඟක් කැමතියි. සුජි වගේ මහත්තයා කොහෙද ඉන්නේ? නම් මොකද්ද? ඇයි අකමැතිද කියන්නේ? මන් දන්නේ නැහැ. තමන් කැමති කෙනාගේ ඇත්ත විස්තරය අපි දැනගෙන ඉන්න ඕනේ. මහත්තයා නළු නිලියෝ ගැන දන්නවද? ඒ මොකටද? මට අඳුර ගන්න ඕනේ. මට මගේ ගමන යන්න ඕනේ. සුජීව. ළමයෝ ජීවිතේට හීන දිනව තමයි. අපි ඒ හීන වලට යන්න ඕනේ තමයි. අපි ඒ හීන වලට යන්න ඕන හරි පාරේ. කෙටි පාරවලින් ගිහිලා අතරමං වෙන්න හොඳ නැහැ. මහත්තයාට පුළුවන් ද මගේ හීනට යන්න උදව් කරන්න? බලමු. සමහර විට පුළුවන් වෙයි. මං කවදා හරි මේ ගමට එන්නේ හොඳම නිලියක් කළා. එතකොට මේ ගමේ හැමෝගේම ඇස්සැරි. මම ප්‍රාර්ථනා කරනවා සුජීවට එහෙම වෙන්න පුළුවන් වෙන්න කියලා. ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. මහත්තයාට උදව් කරන්න. මතක තියාගන්න සුජීව, කාටවත් කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. පුළුවන් මඟ පෙන්වන්න විතරයි. තමන් දැනගන්න ඕන මේ මග ඔස්සේ හරියට යන්න. මහත්තයා මං යන්නම්. නිමල් දැක්කුත් මට බනි. අයියේ නිමල් කැමති නෑ දොස්තර මහත්තයාත් එක්ක මං කතා කරනවට. එයා ඊරිසියයි. නෑ නිමල් සුජීවට ආදරේ. ඒකයි වෙන්න ඇති. මං යනවා මහත්තයා.
කොහොමද? කුඹුරු දිහා බලාගෙන කල්පනාව. ආ, චන්දරි. මම මේ කල්පනා කළේ වන් කුඹුරට හෝර ටික ගහගන්න කිය. ඒක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි වගේ. තනියෙන් කරන්න බැරි නම් මට බැරිය උදව් වෙන්න. හැබැයි තී අනුගේ කුඹුර වලට පොර ගහලා පළක් වෙයිද දන්නේ. ගොයම දන්නේ නැහැ නේ බං කුඹුර කාගේද කියලා. ගොයමේ රාජකාරිය කරල පස්සම. හැබැයි තින් ගොයම හිටවපුන් දන්නවනේ ගොයමේ අයිතිකාරය කවුද කියලා. අඳුර. එහෙනම් මට මේකට පොර ටික ගහලා දියන් කුගොයි. මං ඉතින් පුංචි කාලේ නම් කරේ අනුන්ගේ කුඹුර වලට පොර ගහපේ. හැබැයි ඉතින් අස්සන්න නෙළුවේ පිටවු. ඔබ පොර ගැව්වා නම් ඔබ දැනගන්න බෑ කුඹුරයි ඉති කරගන්න. Dove moisturizing milk hatrine kak saha Nutriseram magin damages repair karai. Dove intense repair. Bambarek avi. ඒක ඇත්ත. ඒක වෙන්නේ දැන් මේ වෙනම ඇත්ති. ධර්මය නැති වුණාට පස්සේ අර ගෑනිට පුළුවන්ද බම් මේවා කරන්නේ? අර කොල්ලෙක් ඉන්නවා කියලා කුඹුරකට බහැපුවේ කෙද්ද? එයාකම මේවා හතර මායින්වත් දන්නේ. පිටින් අරක් ඇවිල්ලා කාලා යනවට වඩා මං කරගත්තාම ඉවරයි. පිටින් ආපු හරක් තමයි මේකේ ගොයන් කෑවේ. චන්දර මල් කාන්තියර ටික අසනීපයි වගේ බා. හන්දෑට ඇවිල්ලා බෙහෙත් පොඩ්ඩක් අරන් දීපන්. අර හන්දිය දොස්තර මහත්තයා හොඳයි කියලා හැමෝම කියනවා. පොඩ්ඩ එකම් බලන්න. එනෝනම් එකයි යන්න බැරිය. දකෝ මමනේ කියන්නේ. බැවිල එකම් බලයන්. මාමි මේ ටික ගහලා සීදකින් ඇලේ පල්ල කෑලටත් ඉදිරි ටික ගහලා දාමු. ඔව් ඔව් ගහලා දාමු ගහලා. ඒක ධර්මයන්නේ කරේ. ඔව් ඔව් ඔව්. චන්දරේ. ආ මල්කාන්තිරත් දැන් හැමදේම තේරිලා තියෙනවා. දෙදෙට වෙලා ඔය කල්පනා කර කර ඉන්නේ. ගෑනිට දැන් මේ වටිනාකම තේරිලා තියෙනවා. එහෙනම් කොල්ලෝ. ඔය වැඩේ කරපන්. ආ මම මල්කාන්තියට කියලා තේරිං ගමක් කරන් එන්න. ඈ හරි. මං චින්තක නෙවෙයි. ඒ කියන්නේ මං හොයාගෙන ඇවිල්ලා තියෙන හරිම තැන. මේ විපුලගේ අක්කා මං හරිනේ. ඒ කියන්නේ චින්තක මට කලින් විපුලගේ අක්කව හම්බ වෙන්න ඇවි. කවුද මේ මහත්තයා? පුදුමයි නේ චින්තක කිව්වේ නැද්ද ලයනල් කියලා කෙනෙක් විපුලව හොයාගෙන යාට මුකුත් කියන්න එපා කියලා.
කරුණා කළ යන්න මහත්තයා. ඔය සහෝදරී කතා කරන්නේ හරි වැරද්ද හරියට තේරුම් ගන්න නැතුව. නෑ නෑ, මට කිසිම දෙයක් තේරුම් ගන්න ඕනේ නෑ. මහත්තයා ආපෝත බලාගෙන යන්නකෝ. බම්බරෙක් ඇවිත් විපුලගේ අක්කේ, මට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්නකෝ. මම විපුලගේ හොඳම යාළුවා. මං එයාට වැරද්දක් කරන්නේ නැහැ. මට ඕනේ විපුලව බේරගන්න. ඔගලන්ට ඕනේ මගේ මල්ලි බල්ල ගන්න. ඔව්, ඒක ඇත්ත. අපිට ඕනේ විපුලව අල්ලගන්න. පොලිසියෙන් විපුලව අල්ලගන්නට වඩා ඒක හොඳයි. සහෝදරි දන්නවනේ විප්ලවකාරී තරුණියක් පොලිසියට අහුනොත් මොකද වෙන්නේ කියලා. අපි විපුලව හොයනවා තමයි. අපි විපුලව හොයන්නේ අපි ගාව තියාගන්න. විපුල අපේ සමාජිකයෙක් කියන එක දන්නවනේ. එහෙම සමාජිකයෙක් මේ වගේ අනාරක්ෂිතව හැසිරෙන්න පුළුවන්ද? සහෝදරිට ඕනේ ඒකට ඉඩ දෙන්නද? I think ඕගොල්ලෝ මගේ මල්ලිව ඕගොල්ලෝ ළඟට ගන්න හදන්නේ. ට යගේ පාඩුව ඉඳ දුන්න නම් ඉවරයිනි. සහෝදරී හිතනවද විපුල දැන් ඔය හැංගිලා ඉන්න කෝයෙන් හරි එළියට ආවොත් පොලිසිය නිකන් ඉදී කියලා? එහෙනම් ඉතින් මෙච්චර කල් හැංගිලා හිටියා වගේ මල්ලිට හැංගිලා ඉඳ දුන්න නම් ඉවරයිනි. එතකොට ඔය කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. ඔය සහෝදරී කතා කරන්නේ විපුලගේ අරමුණ හරියට නොදැන. දැන් ඔය කතා කරයි කියන චින්තකේ අදහස් වලින් ඉඳගෙන. හරි. දැන් මහත්තයා යන්නකෝ. ඉතල මලිව හොයාගන්න ඕනේනේ. මලිව හොයාගත්තට පස්සේ අපි 얘 ගැන කතා කරමු. දැන් කරුණාකරලා යන්න. මම යන්නම්. හැබැයි මං ආයෙනවා. විපුල අපිත් එක්ක ඉන්නේ කියන සාක්ෂිත් අරගෙන. එතකම් පුළුවන් නම් චින්තකගේ බොරුවට අහු වෙන්න එපා. බලෑගෙදරත් මහ ගොඩක් කට්ටි ඉන්නවා කියලා කන්න බයි කොල්ලයි විතරයි. මේ කොස්පැල මම හිතුව මේ ඉඩමල්ල ගත්ත කාලේ. උඹට හිතේ සනසීම ඇති වෙනකොට අපි බඩගින්නේ. ඔව් ඉතින්. රාලහාමිල හැමදාම හිතුවේ රාලහාමිලගේ බඩගින්න ගැන විතරයිනේ. අපි ආදරය කරන්න ඕනේ මේ සමාජෙට, මේ රටට. ආදරේ තියෙන්නේ අන්න එතනයි. අපේ අර යසට හිටපේකව මරාගෙන උගේ රීරි මාසේ උරා බීලා